බිශ්වසනේීම පුවත් කාටත් කලින් රටට කියන ස්වාදීන දූකවාහිණි රත්්‍රී දහය ප්‍රධාන පෘතිවිකාශය සමකින් ඔබ හමුුවන බම නජෙත් මාතරකේ. මම යුගන්තී මෛුරිකාකංකා නම්මාආරච්වේ ප්‍රථමයෙන් දවසුනු සුම් කළ ප්‍රවෘර්තිී සිරස්ථල රට ගොඩගන්න නම් අමාරුදේ අමාරුවෙන් හරි කළ යුතුමයි ජනපෘතිකයි. රාජ්‍ය නිලදහරින්ට අගමැතිදුන් උපදෙස. පොහොර නිසා උඩගිය එලවළු මිල පොහොර නැතිව පහලට ආපු හැටි. පැලිකන්දේ කාන්තාබරණය ගෑස් පිබිරීමකින් නොවේ පොලිස් පරීක්ෂණ හෙළිකරයි. අම්බානි පසු කළ අදානි. ගොලී ආර්ථික අභිහෝකය චයිකනිවිින් වට සවෘ්ධය කරාගෙනයාාවට ඉදිරිීී චනප්‍රිය නොබනැතිීන්දු රැසකට එලැබීමට සිදුවන බව ජනාධිපති, ගොටාබේ රාජ්‍යපක්ෂැතිතුමා පවසනවා. කෙටිකාලීන අරපුතය ජයකත් පසු ආර්ථික සහන උදක්කර ගත හැකිවන ඇති අතර රටගැන සිතා අවබෝතයෙන් කටයුතු කරන ලෙස තමා සියලු දෙනාකෙන් ඉල්ලා සිටින බවද ජනාතිපතිතුමා සඳහන් කලා. දඩරනායක අනුස් රන ජති්‍යන්තර සම්න්ත්‍රන ශාලාාවේදේ අද පස්වරුවේ පැවති ජනාධිපති අබනයින සම්මාන උලෙන අමතමෙනුයි, ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. එක් දහස් නොසි අසුවක වසරේදී අපනන සංවර්ධන මණ්ඩලේ විසි, ජනාධිපති අපපනයින සංවර්ධන උලෙල ආරම්භ කළ. මෙවර පැවැත්වූයේ එහි විසි හතරවන සම්මානඋලයි. දෙදහස් දහන මේ දෙෙදහස් විශස සහ දෙදහස් විසදහස් විසේ එක මුල්ලි වර්ශයන්ටාදාලව මෙ රට විශිෂ්ට අපපනයින සමාගම් හැටතුනක්, මෙහිදී සම්මානයට පාත්‍රවනා. ම ලබි තරා ගැනීම විශ්වාමල ්‍රේෂ්ඨාධ කරන විනිසටුුවරයගේ සහපතයක්වෙන් යුතු විනිශ්ව වඩයක් විසින් සිදු කරුණ. ජනාධිපතිතුමාතීන් සම්මාන විසි හතරක් මෙහිදී ප්‍රධානය කෙරුණ. පසුක වසරේ සිට කග්‍රියත්මකෙරුණු ඇැම් අන්න එන සේමා කිරීම වැනි ප්‍රතිපත්තිබේ මැදිහත්වීම් වලින් වාසිදායක ප්‍රතිඵලත්වී ඇතියාආකාරේද ජනාධිපතිතුමා මෙහිදී පැදිලි කළ. නවකර්මාන්ත බුද්ධිමත්ව පෝෂණය කිරීම අවශ්‍ය වෙනවා. කැටිකාලීන ලාබයි පීම වෙනුවට ගෝලිය වශයෙන් තරගකාරීවිය හැකි ගුණාත්මක නිෂ්පාධන බිහිකිරීමට අපි ක්‍රියා කළේතුයි. අපේ රටේ ස්වාභාවික සම්පත් බහුලව තියෙනවා. උගත් සහ පල්ලදායි ශ්‍රම බලකායක්ඉන්නවා. අපිට විශාල ලෙස ප්‍රතිලාභ ලබාගත හැකි. බොහ උපායිමාර්ගික පිට මක් තියෙනවා. අපගේ අපනන බොහුග විශේෂෙන් කුරුදු ගම්මිරිස් සහ පුවක් ලෝකෙ හොඳම තත්වේ බෝගලෙ සැයි ඇලකෙන්නේ. අපතේයන නිෂ්පාධන ශ්‍රුලංකාව තුළ සගස් කරලා. ගෝලිය වෙළඳපලට අපනයිනය කළහොත් විශාල අපනයන වටිනාකමක් රට තුළ නිර්මාණය කරගන්න පුළුවන්. ශ්‍රලංකාව තුළ පරිසර හිතකාමේ සහ. සෞඛ්‍ය හිතකර කාාවනික කෘෂිකර්මාන්තය දිරිමත් කිරමි ප්‍රතිපත්තිය අපි දැකේ යුත්තේ මේ සන්ධර්භය තුළ සිටයි. ව්‍යපාරසදහ වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට පරෙගුලාසි විධමත් කිරීම හා වෙනත් පිරර ගැනීමට ඉහළ ප්‍රමුඛතාවක් ලබාදී ති බෙනවා. අපනයන ශෂේත්‍රයේ පවතින ගැටලු කඩිනමින් විසඳනව කියලා. අපි සහතික වෙනවා.ගන්ත. හක දස් වල අධික මිලගණන් යටතයාලි කෙරුණු එලවලු වර්ග රැසකම මිල ගණන් අද දිනේදී පහත්ත වැට ඇති බව ආර්ථික මධ්‍යස්ථානවල අප සිදුකළ ස්වාබෙලීමකදී පෙනිකියා මෙ අත රටපුා මෙ අතර රටපුරා සියලු සිල්ලර එලවලු වෙළඳ සල්වලද මෙතෙක් පැවැති එලවලුහිගේ සම්පූර්ණෙන්ම පහහි අවසන් වෙලා කියලයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නන්නේ ඕල චේත. වෙෙන පොලේ හිගේකුත් එක්ක අහස උසට නැක්ක එලවන මිල. රසානික පොහොර ගෙන්න්නන්න අවසරදය මත් එක දවසින් දෙකෙන් පහළ පැස්ස කොහොමද. ඇත්තටම එලවන හිගේයක් ඇතිවනාද නැත්තම් කිසියන් පාර්්ශවයක් පෘතිීම හිඟයක් බැව්වද. මේ චරතාවට දැන්මතු වෙන ප්‍රශ්නයක්. අදදින වෙනට දමුල් ආර්ථක අධ්‍යස්ථානය මැනින් වෙලඳොල තමුත්තේගම කැපටිපොලය ර්ථික මධ්‍යස්ථාන වල, විශෂයෙන් උඩරට එලවලුවල කිිලෝග්‍රෑමේ එකමිල පසුගිය දින කිහිපේට වඩා සැලකයුතු මට්ටමකින් අඩු විීමක් දක්නට ලැබුණ. කෙසේ තන් පසුගීදින කිහිපේදීම බෝංචි කැට් තක්කාල ලීක්ස් වැනි එලවු මිල, විශාල වශෙන් හ ගොස්තිබන. පසුගී දින කිපේ බෝචිලගනන් දැක් වූේ රුපියාතුන් සියත් හර්සිියත් අතරයි. නමුත් අදනේදී දමුල්ලාආර්ථක මධ්‍යස්ථානයේ බෝංචි අලවී තිබෙන්නේ සියත් එකසය හැටත් අතරමිලකටයි. පසුගේ දිනවල කැරැට් සහ බීට්. රුපියල් තුන්සිියත් හාරසිියත් අතර මිකට අලවිවෝධ. අද දින දී දමුල් ආර්ථක මධ්‍යස්ථානය ඇතුළු ආර්ථක මධ්‍යස්ථාන කිහිප එකදීම කැරට් අලවි වූයේ රුපියල් දෙසය හතලිහත් දෙසේ පනහත් අර මිලකටයි රුපියල් හරසියයට පැති ී ටට රුපියල් එකසේ විසි පහත් එකේ තිහත් තක්වා මිල පහත බැසතිබෙනවා රුපියල් හත්සේ හැටක පම මිකට අලවි වූ තක් කාලි ම්ඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේදී අද අලව වූයේ රුපියාල් දෙසසියත් හැටත් අරමිලකටයි තබත්්ය ිසාර්ත මධ්‍යස්ථන අදයසන උදත්ත කරල් පහතරට එලුරගෙන බව මහත්තු සාමාන්‍ය පිරිස කාර්ත මධ්‍යස්ථනටවා තන් එලවලල මල පසුගේ සතිියයටවැය සාපෙක් වදදින තා පහලමට මත පවතින්නේ තිබර වැද පොඩ්ක් අඩුවයි අඩදුවර රන්න හොඳයි මඩුවට මඩියෙන් තිබනේ දැන්ටික් අඩවෙලා තියෙන ඒගන්නම් හොඳයිත්ඉද පෝංචි එ මඩුවේ දනවා කැට් එහමඩවෙලා දනවා අඹ පිපින්්ඥ තක්කාලි අඇලුරම අඩුවිලාදි මේ පොහරකේෂකයක් තින. නම් පොඩ අඩවෙලාවාගේ ලෝන ඔොන්චේ ෙස යටන තිබේ දෙසේපනා වැඩ පනාහ කියන ේ ලෝු අඩුුණනාමඉතින් ොදයි මනිසුට ජීවතෙන අමාරුණන් එත්ට බඩිමිල වැඩුවුණවා. එලවු මිල හලායාම පිබඳ අදහස් ඇක් වූ ගොවින් මෙම ව්‍යාපාරකින්ද කියා සිටි. රසායිනික පොහොර නොමැතිවීම හේත්තුවෙන් මෙම එලවලු මි ගණන් ඉහලගේ බවයි. නමුත් අද දිේදීත් රසානික පහොර ගොවින්ට ලබාදී නොතිබිෙන තත්ව එකදී මෙලෙස්ස එල්ලවලු මිල එකවරම පහලගිය කෙසේද. එසේනම්? එලවලු මිල ඉහලයාමට පොහොර බලපෑම් කළේ නැද්ද. නැතිනම් එලවුළුමිලක් ජාවාරම්කරුවන් හා පොහොර සමාගම් පාලනය කරනවාද. ඇත්‍රම ඊ හාරසියට තිබ්බ බෝංචි කිලෝ එක අද එකසිය පහයි ඇයිතින් ඒ වගේවින්නසක් වෙන්න එහෙමන ඒක අදතත් ඒ විදිරම තියෙන් ඕන ඇති අපිට තේරෙන්නෑ මොකක්දමින් කාග ගසා කෑමත්ද බෝංචිවලින්ද එලවලුවලින් ගසාකෑමක් කන්න කොහොමද මොකක්ද මේ හොරකම ට ඒ මිල වැඩි. අද වෙනකොට මිල අඩු වෙලා. එතකොට වෙෙන්දන්ෙන් හුගම අපිට කියන්නේ පෝර නැති නිසා පෝර මිලවැඩි නිසා එලවලු මිල වැඩවුුණා කියලා නමුතිතිං අද වෙනකොට මිලාඩුවවෙන්න ඊයේ පෝරාව ෙනෑනනි හෙම් අපිට හිතෙන මේක මොකක්කරි කුමන්ත්‍රනය මාfiaියාවක් මෙතන තියෙන. පෝර නෑනෑකගේ එකක් පාරිම එක් යන ඒ මම් එලෝ ලුගොඩක් ගත්තා ඇයි මේ අද මන්දන්න වනම් ගන්නෑන ඊම? අද ගන්නවාන ඒක් දව ල්ල මි ක්තිරඩ න. හැදලුවව මේක මක් සඳහන් කරන්නේ මේක පෝර අංගහිකාවය නිසාහ මේ සිදවෙලා තියෙන්නේ දේශගුණික විපරයාය නිසත්වේ සිදවෙලා තියෙන්නේ එඒම ඒය තිබුණු ගාන අද හත්පසිම අඩවෙන්න හේතුවක් නෑ. මේක යටටි අරම නත්වයනව ඒතමයි දේශපාලන උපක්‍රම. මන්ද කරුප අයි නාිකා හවසට බලනකොට වෙලඳබොල පෙන්නවා රසානික පෝර නිසා අද එල්ලවල මිල හෙලකිල්ල මනිසුන්ට ජීවත්තෙන් බ හැ උබතුම ඒ අයි එල මල් කිල්ල බලන්න. ක . න ැ ක ො ද . න ල වැඩිකර රි බෝග ග න්න නැතිකර ල බැස්වා . පසු කිය ස තු නේ එක දිගට රන ප ැස්ස ර ලිය වස් විසිතුන දවස් විසේකක් ැස මතක තියාගඩ ඒ නිසා නිිෂපාද ඩ ක් . ඒමනත්තන් මේ පොහොර නිසාලෙවෙයි. . යතර විගාන්ති හරිත කෘෂිකර්මාන්තය පිළි බඳ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවත් ඒ සඳහා රජය කැපව කටයුතු කරන බවත් අමාත්‍ය මහිදදාරන් දළත්මගේ මහතා අද පහ්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා. එඒවගේම නශී කෘ්ිකර්ම වාරිමාර්කයන් අමා්‍යංශ සහ තවත් රාජාමාතයංශ කිහිපේක වැ ශීේෂධ පාර්ලමේන්තුවේදේ සම්බඳ වනා වැශේෂ්්‍ර පිළිබඳ විවාධයත එක්වෙමින් මැති අමතුවරුන් මෙලෙසාද හස් පල කරසිටාව. කුසිරසායන පොහොර තහනන් කිරින් පරෝද ගැටුවක් දෙදා විසයක මැයිමාසය දිරිපත් කරම්. ගොවයා ගැන බොහෝම කරුණාවෙන් හිතලා මේ ගැසටුව රිවස් කරන නැහැ කියලා මුලින් කියලා දැන්ක රිවස් කනවා කියලා කිව. හැබයි ගරු හතානායක තුමනි අදඋදේ වෙනකොටත් මේ පෙරේදාපුතුමාලා රිවස් කරනවායිකපු ගැටක රිවස් වෙලා ෑ ොකත ප්‍රශ්තියන්නේ මේ ගැසට එකක විවස් කරපුුවාන් හසින් කඩා පත්වන්නේ අප රට පොර පමිනාසක වල්ාසක දිඩ නාසක් ගවුණන් වහන්සේ අප ගරු නලින් බණ්ඩාරේ හිවත්න්රතු. ැඩෝ කැිණටගේ වාරි මාර්ග අමාත්ත්‍ය දූර්ය බලාපොෘත්ති වෙන සම ආරාජනා කන්නවා. අපේ අමා්‍යන්සේ සිද්ුවෙන. ඒ ලන් මත්තම ෙතුවෙලලා ය ප්‍රගෙත්ති සමලෝට රැශී එන්න මේ කෙති කාලය ඇතුලට විනාසට බාජන කරනලද විකාරූපි නාඩගන් ඉදිරිපත් කනලද විකෘරති වූ ක්‍රාමයන් රැස කුසිකර මාත්‍යයන් සිදුවී බෙන. පෞද්ගල න්ස සත පහර ාිය කත්තිබෙන ය ම ක ල් ර හික රු සල්ල ගන්න දන්න බතුම දන්න ම මට කල්ත් ල බ කිතු මාගම සමග සබධතාව වෝ මුදල් මිලද ගැනීමක් වෝ. ඒ තුම ද ට යටරන්න ලො ්‍යාරයක් ෙවයි අප බව බොතුමත් දන්න මන් හ ර ග ප මතුමන්ලයි ගත්ත තීරණය ඉතාම හොඳ තීරණය පරක්ව හරි ඒ ගත්ත තීරනය හොදයි මයින්ද න්ද මහතය අද මන්ත න් පර ැල න්න පුල කිසි කර රක්. තුම දක්ේ කතාවට පුදුම දක්ෂේ ම කට උල්ග ිනිසුට බඩට ොක්කට වැද බොක්කො දගේ මර ජ පටම ැ. <tender> <tender> ස්සාාවරය අපි අගේ කන්නවා. නමුත් ඒවා කෞද කරන්නේ කොහොමද කරන්න කියෙක දිහ ැලුවම එක විශාල වියවුල් කාරී තත්වකට පත්වලතින්න. ඊලකටම කියන්නවන මේ රාජ්‍ය නිලධාරින් කරනති මේ පලිබෝධ නාසකරි චිස්්ටාර්වරය තහනන් කරපු දෙදස් දාහතරරි දහතුනේ නිර්දේශයයටඇතති දැන්මේ ෙල්ගමටතු මචචව මෙහම විද්‍යාත්මක ඔපොලනෑ කියලා ම අද හැන්සාඩ් ත කරන්නවා මේ WHO. රිිපෝට් කපම්. ගේ හන ත් රන ලද ලිබෝද නාසක වරග හම නන් රන්න නි දශකර දනවේ දස් හතුනේ W සංවිධාන ර්තාමගින් මයි නිර්දේශ ල. මහ ද ී පා ේතු නඩ න බතු නුද නැත් හජනය හැටියට දැවන් තරගලයක් පික ම. ර න් බැලවා. ද් ච වාර්තාවක් නෙ මේක කෞුරවාර රිපත්ලතින වාර්තාව එකක දීගතිනක් උපදෙ. මේ වාර්තාාවල න අප ගමේ ගමහන් ු ගන්නල මේ බොරු වාර්තාාව. මේ තීන්දුව ඕප පාතික තීන්දුවක් නොන්න බව සීපත් කරන්න ඕන නැවතත්. අපි ජනාධිප මැතිවරනයේදී, මේරට ජනතාවට දුන්න පොරොන්දුවක්. ගොවිතන සිදු කරන ගොවිීන්ට කාබනිික පහොර වෙනුවෙන්. ලබා දෙන පෝර සහනාධාරෙ සීයට සියක්ම නොමිලේ ලබාදීම රජයේ පොරොන්දුව, ඒ ආකාරයෙන්ම ඉදිරියට සිදු කරන අතර. එලෝවලු සහනෙකුත් බෝග සඳහා යම් ක්‍රමයක් සකසා. මේ පෝර්සානාධාරය අඩුම වශයෙන්ෂයට පනහක ප්‍රණයක්ත් ලබදීමට පි ලා පොරොත්තු වෙන. අද පේ ෂ්ටිකේ ගොවිය ගොවිතැන කරන්න බැරුව කොම ඇවිල්ල දැ කම්කරඩු ක්සා කරන. මේ දමයි න්වාස ගොියන්ට අත්කරපු ඉරන අද එල්ලු ගොය එල නැතු එලවලු විල අහස උසද්න කලා කවදාවත් පන්සිීතිගෙන බෝංචි කර. මොන තර කණගාටුද කිවතින් ලෝකයකම රට කාබනිික කෘෂිකර්මාන්තයක් නිසා රට විනාසව යි කිය පාර්ලිමේන්තුේ කතා කර එක රට ලංකා. නි ක් නි ාව ක් නි හ හිට න ි හර ප්‍රති ත් ක් න. ේකොවිතැනින් හෙක්ටාර් විසිපන්දහක්්‍යවත් කළ යුතු බව පැවසූ ජනතාව විමුක්ති පෙරමුණ අද ගොවියන්ගේ ප්‍රශ්ණ ගැන කතාකිරීම හසයට කරුණක් බව පාර්ලිමේතුමන්ත්‍රී සංචිවද්‍රමාණ මහතා පවසනවා. එතුලාව දේශපාල සංවාන්ධයට ඒරත්‍රී එක්වෙමින්. මෙහිද පාර්දිිමෙන්න්තුන්ත්‍රීවරුන් වන ින්ංක්ස් නල්න් ඩවර සිංහ සහ හිතපුාලිේතුමන්ත්‍ර මල් කරුණාරත්ඥයන මහත්තරන්ද මෙසම්බන්ධයෙන් අදහස් පල කලා. අපි ගැන්නේ ආණ්ඩුව මේක ඇත්තටම සද්භාවී නිශ්ච්‍යත වැඩපිළියුලක් එක ඉලක්කයක් එක් දැක්මක් එක්. ඒනම ප්‍රන කෙන්නේෙනේ ආ්ඩුව මේ පෝර සම්න්ධෙන් ගැට නිගොත් කරලා දවස් කීපයක් තම කට ගොවිජන්නන සම්බල්ල ද අපි මා්‍යමක් කිය අ අපි කාරනදක්කි වහට එකක් තමයි කාබික වග පාරිිසයක වගේාව ජීව වි්‍යාත්මක ොචකරමාන්තික යන්න මේ යහපත් සංකල්පයයක් හබයි ආ්ඩුවම ීන්ද ගත්තු විදියි මේ ක්‍රියාත්ම කරන්න යන විදිහයි මෙන්න මේ කාබනිි කියන වචනයෙනකොට ගොයිජනතාව කටින් ගුණුහර පිට වන කලක් වන්න පුළුවකමක්නේ අන හ පත් සංකල්පිට කරන්න ලොකු හතුරකොම මයි ි කිවවා. <languages> ිනිස්සුමැරනවා ෙඩ ඇැෙනවා දස්කාාන මැරනෝ අප පියවිනිලා ලක් ාන කෝටි ාක් වියද කරනවා ජනධපත්වාමයි දඩසේ මේක සත්භාවෙන් ගත්තේ මේ කරමු කියලා. නමුත් අවාසනාවට මේකෙ විශාල පිරිසක් මේක තුමායි කුල ඇද. න සමහරාජල්දරි පවා තුමයි කකුළේගද දේශපාල පක්සත් තමන්ගේ දේශපාල වාසිමත් තරම චන්දයක තව අවුදු තුනක් තියෙනවාන ජාද පපතිවරනටයන් ට මේ චද්‍ය න්දයක්ක් නෑ ේ ේත් නදගේ ලයක්ති නාඩුවක් මගෙන ැතිවර කාල්ඩ අප දේපාල කරන්න පුළුවන් මේ වෙලා ඒක කරන්ඩයන්න ඕන බනික පහොර භාවිතයට යන්න යොමුණේ ජනාධිපත්තුමා මේක චරිතයක් වන්න වේීම. මෙතුමාර තිබුණ ඔන්නන් තමන්ගේ දේශපාල බලය රැකගන්න තමම් මේ විදිරන් ආණ්ඩුව දීර්කාලයක් කරෙන්. අපි ංතර දිර මේ ආණ්ඩ ඊඩ පරහරි එන්ඩ ඔන්න මේ දේපා තිීදූ නොග ඉන්න තිබුණා.ති ජනාධපත්වා මේවෙලා මේ ීද ගත්තේ තමන් දේශපාල බලේට වඩ එතු හැල රට පත් තිබුණ කි. අපේ රද කකාන වැැදිි පොහොර ලංකාවට කෙනල්ලා මේ වහුද රෝග හැදනා කියල දැන්ව කියෙද ුුණාන දැන්වත් ඔබතුමාලා මේ ප්‍රවිතිආයතන ඒවා දැනුවත් කරලා යදාල බලධාරීව දැනුවත් කරලා දැන්ඔය ගේන රසායිනික පහොර. ගුණාත්ම බාවෙන් හොඳ ැද්ද කියනක පත් බලලා හොරකින් දැන් කියන්නේෙම කක්ද. අපේ වැඩ පිල්ිවෙලට උදව කරන්නනැති ගොියට අපින්දි දෙන්නේ නෑ කාබනික පහර පවිච්චිරන්න ගොබියට වන්දි දෙෙනවා ඒ සාධාරණද. කොට අපිූවෙත් මේ වැඩසට හන්‍රමානකූඩුව ගෙනියන්න හැබැයි මේ වෙලා වෙෙක් කරන්න පා ගේ ස්්‍රිට ව ස ේද වන පහො ශ ේග ිය පිබඳ ප්‍රශ්න විරසි සෝධර මක අපි මේ ප්‍රශ්න රතු තුම ාකල හැබයිම් එතුමාට මම දෙන ප්‍රමුක ගෞරවේ තමයි, දේශපාලනික වවාසයක් සිදුුවන්න පව පෙනි පිනිි. සත්්භාවෙන් මෙක් තීරණය ගත්ත කියනෙ. කිසියම් දේශපාල ලාබයක් අපේක්ෂා කරනවද කියන මනිුම් දන්න ගත්ම අපි මෙතෙන්දි. ඉතාම පැහැදිලි හරිත කෘුෂිකර්මාන්ත යෝජනාව මත දේශපාල වාසියක් නෑහැ. නමුත් දේශප අවාසයක් තිබේදී මේ තින්දුවට ගිය සත්්භාාවේ නාමල් සෞදරයක්. ඔබතුමල්ලට මේ අ්ඩුවෙන්නෙත් සල සටනක් තිබ. පෝරනැති කලේ අපි නෙමෙ දෙදස් පහලුවෙන් මෙතුමන් ඔබතුමාපනෙරේ දලම්බඩගාගන කොළඹා වෙනද ඒ ගොටමත්ත ඉඳල නෙමේ. ඒ හපල්ලා්ඩුව කාලේ පොරතිපන පලවිෙන අවුදු එක හමාරවිතනයතුත්. මේ රටෙන් වීගොවිතනින් හෙක්ටියාර විසි පන්දාහක් වගාවෙන් ඉවත් යුතුයි කළ යෝජනාවක් නිලවශෙන්ගේ නාමිතුමල්ලගාණඩු. සියලෝ රාජායතන ලාබ ලබන තත්වයට ලබන වසරේදී පරිවර්තනය කිරීම සඳහා සියනුම නිලදහරින් අවදහනයමු කළයුතු බව ආග්‍රාමාතය මහින්දරජපක්ෂමතා පවසනවා ග්‍රාමී නිවවාසාහහි කිරීමහා ගොඩගිලි ද්‍රව්‍ය කර්මාත ප්‍රවර්ධන රාජමාත්‍යංශය හා අනුබද්ධ ආයතන වල තුන්වෙන කර්තුව සඳහා වූ ප්‍රගති සමාලෝෂනයට එක්මෙනුයි අග්‍රාමාතිවරයාම මේ පව සඳහන් කලින්. අභියෝගාත්මක කාලයේ වැඩ අඩපනවීමට එඩ යුතු නැති බව සඳහන්කළ මහින්දරාජක්ෂමහතා කඩනම නවශ්‍ය තේරනගෙන නීති්‍යන කූඩව අදාලකාරවයන් නිසි පරිදි්‍යාවසං කලේතු බවට මෙහිී නිල හරෙන්ටු පදෙස් ලබාතුන්න. ඩ නිම කරනලද නිවා හත්ත ඇද දහසින් පදදුරටත් වැඩ නිමක කේතු නිවාස හදලස් දහත් ය විසි තු නක් දහ ර්ික රුපාල් ියහන පන්සේ බැගින් පතිපාදර ලාගෙනීමමඇතුූ, කරුණු රසක් පිබව මෙහිද අවධානේයමු වුණ. දිකිරීම සහ මුද්‍රවव්‍යානයිනය කිරීමද ත්ව හොඳින් ප ීක්ෂ කිරීමතා වැතිකත් බද අග්‍රමාතිවරයාම හිදී අවධාරණය කළ. මේ අතत्र ඩිය රාජපක්ෂ ගුණානුස්මරණ දේශනයාලග හමන්තිේදී ඒ පැවැත්වන, මෙ වර එම දේශනණය පැවැත් වූ, කැල විශ්වවිද्याල ශුද්‍රජී, අධ්‍යනාංශයේ, ේෂ් කතිකාචාය මහින්ද්‍ර ගුණවर्ධනමහතයි. app නොපණ ශुද්‍රජී ෝ केමයින් එමදේශනය පැවැත්වන. රට නා ගතයේ සහ ජනතාව වෙනුවෙන් වෙහිස නොබලෑ කයුතු කරන දිය රජ පක්ෂ මැතුමාගේ පුතනුවන් देනිවරුන් මොුගරු මිනිපිරියන් ගේස්ව රූපය. ඒතුමා අප අතරම ජීවත් ව බවයි ජේෂ්ට කතිකාචරි මහිද්‍ර ගුණවර්ධන මහතා පැවසුවේ. දිය රජ පක්क्ष ැතිතුමාගේ පිළිරුවට පුෂ් පෝ පහර දැක්වීමක්ද සිදුුව වනා මෙම අවස්ථාව වට ජනන්තිපති ගෝටා රජපක්क्ष ැතුමා සහහිම මැතිනය අයම රාජ පක්, ග්‍රමාति මहिද්‍රරාජ පක්क्ष මහතා सහහිම මැතිනී රන්තු රාජ පක්क्ष කථ . හින්දයාපාාවේ වර්ද ට පුජනාාතිපතිමමාත්‍රි පල සිරිසි මහ ඇතුු මහත්මහත්මින් පිරික් එක් සිටිය. හ දැනගෙන හිටිය. ඔහු පැතූ දේශද නවොත්පාදනයන් ස්‍රදේශත්‍ය ඥානධාරාවන් සියල්ල තමාගේ ජීවිතකාලය තුළ පරිසමප්ත වර්ශයෙන් අත්වදින්න නොලැබෙන බව. හැබැයි ඔොහුසාංකල්පීය වශයෙන් නිරවුල් නිකලල් සුවිපුල් තැනක හිටිය. ඔහු හරියට සියටෙල් ලිව ලිපිය වගේ. අද ඔහු කෙ සිහිනය පෞරසාවි මානයෙන් දේශජද. න ජාතික සංවර්ධනාත්මක දැක්මෙන් බොදු සංස්කෘතික ආරේ විෂස්්තත්තයෙන් කිරු දරාති වෙනවා. අධ්‍රාජවාදී බලයකයන් අබිමුව නොවැැසැලි හිස් වසරකසාාපලත් යුද්ධයනිවා කළ පස්සන විදාායක ජනර්තිපති වර්තමාන අග්‍රාමාත්‍යය ඇතිකරු මහින්ද රාජ පක්ෂමඇත්තුමා අපට සේගන්නවන්නේ සකී ආදර්ණය ප්‍රීතුවරයාගේ තයජස්වී පෞරුසාාභිභානය සංස්කෘතිකය සහ සංවර්ධනය අත්තරේ ඇති අභියෝජනය. ඥාතිීත්වය හඳුනාගෙන නූතනත්තේ සාධනීයතන් ශීක්ෂණය යුතුව. ඊට සංඥෝග කරන වත්මන් අතිකර ජනාත්පවති, ගෝටාබේ රාජපක්ෂමැත්තුමා පකට කරන්නේ. එදා නව වාරිසි ෂ්ඨාචාර්යක්වෙෙනින් ප්‍රබ ධ යයක්කත්්‍යයක් සැපියෝ ිය රා පක්ෂය. ඕනෑම කාර්යකදී තෙදවත්ත එහෙත් මැදිහත්ව කටි උත්ත කරන ගරු අම්මාත්‍ය චමල්රාජ පක්ෂ මැත්තුමාමින්න්ම ඕනෑම ප්‍රපාතියක් ප්‍රභාතියක් හැට දකින උත්පාධක ශක්තියෙන් හෙවී වත්ම මුදල්ල අමාත්‍යය වැසිල් රාජ පක්ෂ මැත්තුමා සහිගන්නන්නේ එදා ස්ථානෝජිත ප්‍රඥාවෙන් යුක්ත ඩියේ රාජ පක්ෂයන්ගේ ඥාන ගවේසී දේශපාලන චර්යාව. මේ පියපොතු ප්‍රේමාදරය හැඟුම් බර්රිය යුගාන රූපේ ජානමය ගුණයක් හැටියට අපි හඳුන්න පුුවන් ස. ර්ධන චිින්තාවන්ට ඔහුට මහා වනස්පතියක් වූ සුවිශේෂී චරිතයක් හිටියා. ඒ තමයි දෝන දන්දිිනා සමසිංහ මැතිනියන්. දියේ රාජපක්ෂ මැත්තුමාගේ භාාවයෙන් පස්සේ තාාජපක්ෂ මැතිනියයට දේශපාන්ඩ පිවිසන් ලෙස බොහෝ දෙනෙක් ඇරයුම් කලා. එතුමේ ඉතා නිහතමා නීවය ප්‍රතික්ෂේප කරා. එදා එතුමේගේ දුරදක්නාා නුවන රටට ජනාධිපත්තිවරු දෙදනෙක් බිහිකිරීමටත් අග්‍රා මාත්‍යවරයෙක් එවාගේම... අලුත් පරපුරේ, අමාත්‍යවරු සහ රාජ්‍ය මාත්‍යවරු පාලිමේතු මන්ත්‍රීවරු තැනීමටත් සමත් වුණ. මැදමල්නේ පුංචිර ලා මික යන්නේ ධාතු සෙන් රජ්ජුරුවන්ගේ පරම්පරාවෙන් ඇැවතිෙන්න්න කෙනෙක් හෙමත්තමයි ඒෙදා. මේ ජනතාවේතුමා හැඳින්නුවේ. ිය රාජපක්ෂ මැත්තුමා කියන්නේ අතීතෙන් වර්තමානයට ගලා ඇවිල්ලා අනාගතට ඇද යන සස්ත්‍රීක බලවගයක් කෙර කිව්වොත් නිවරදිී. අපාතුරින් වැඩි දෙෙකු ළමාවයේ සිටියඇදි. ගරු ඩියේ රාජපක්ෂ මැතිතුමා මේ මෙලව හර ගියය. එහෙත් ඇත්තටම එතුමා මෙලව හැරගිය දෙයන ප්‍රශ්ඩේ මතුවයි. මගේ වැටහීමමානුව මේ රටේ ජනතාව වෙනුවෙන්. අපේ රටේ අනාගතය වෙනුවෙන්. වෙහෙස නොබලා කටයුතු කරන එතුමාගේ පුතනුවරුන්ගේද. දියනිවරුන්ගේද. මුුණුපුරු මිනිපිරියන්ගේද ස්වරූපයෙන් එතුමා තවමත් මේ මහෝතේත් අප අතරම ජීවත් වන්නේ. කොල්ඳව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබ මින් සිටේදී මියකය වැලිකන්ද ප්‍රදේශය තරුණියගේ බරණයට හේතුව ගෑස් සම්බන්ධ ගිනි කැනීමක් නොවල බව පොලිසිය පවසනවා. ලිකන්ද ප්‍රදේශය පදිංචි අයශක් කුමුදන නැති රුණියගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශණවලදී අනවරනය ව ඇත්තේ අදාළ ගනිගැනීම ගේෑස්ලිප ගෑස් සිලින්දරය හෝ රෙගුලෙටේ වරේ ගැලවීමක් පිලිසීමක් හෝ උනුුවීමක් හේතුවෙන් සිදුවන මති බවයි. අපරාධස්ථාන පරීක්ෂණ නිලදහරින් මේ සම්බන්ධයෙන් විවර්ශණයක් සිදු කළ අතර මරණයට හේතුව සිරුරට ගිනිතා ගැනීමක් බවයි එහිදියාාවර නෙවූ. කොළඹ ජාතිකරෝහලේ විශෂ්ඥ අධිකරන වෛදිනල දහරයා පශ්ත් මරණ පරීක්ෂණය සිදුකර මරණයට හේතුව බාහිර පිසිම් තුවාලවලට විසබීජ ආසාධනයවීමක් බවට නිගමනය කරතිබෙනවා සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඳ පොලසිය වැඩදුර පරීක්ෂණ සිදු කරනවා. ලක්කඩ ගුවන් විදුලයේ විසි පත්වන සංවත්ශ්‍රේණෙමෙ තෙන් සංවිදහන්න කළ කල ෝෆ් ලොව් සංගය හෙටවාත්ත්‍රේ දහය විසි පහේ සිට. සාධිනෙරූපවා හිනී ලක්හඳ ගුවන් විදුලේ සහ ලක්කඩ යෝටය ුක්්ෂණ ලෙවසේ විකාශය වෙනවා. ද අලු දැක් ගද මා ආද ව පස් වනත්. අමරසිරි පිරිස් නිරෝෂා විිරාචනී සේනානායක වෙරණ ඇත සහ අතුන අතිකාරයල ගාන ශිල්පීන් සහ ශිල්පිියන්. ිහිදීගීත ගානා කිරීමට නියමතයි. ප්‍රසංගී සඳහා සංගීතය සපයන්නේ නාදල් සංගීත කණ්ඩායමයි ගැන්මසිනයක් සැබෑම සිහිමයක් අයලා දරවිල්ලාකාසපුරා සසරලා ලක්ලී දහයයි පෙසි පහතේ. ස්කු රු දෙන ්‍රස්ත ප්‍රහාර සිද්ධහ පෙි දව හිතපු පොලිස්පති පූජිච්චයි සන්ද මතාට එරෙහි ගොලුකර තිබෙන නඩුවේ සාක්ෂී ලාතීම සඳහා ලබන විසින් නබවනදා අධිකරණය හමුුවේ පිෙනී සිටින ලෙසට වත්මන් පොලිස්පති ද විකරණුරත්න මතා වෙත සිතාසිින්නිිකුත් කර තිබෙනවා. නඩුව කොළඹ මහාි කරනයේ ද නාමල් බලල්ලේ ආධීත්‍ය පටමැඳදිගේ සහ. Muhammad ක් ී මහතුරන් සන්වි පුදග නිසු හම අද ැදර ලබවා ස්ක ල් කර ්‍රස් ප පි බඳව ක්්ී දදු රතු ලැ ති ේ දී ලක්ා ගනීමට ්‍රාමාර්ග නොගැ ඇතු ෝද හන්ද නු හිටපු පොිස්පති පූජ ජයිසු ර මහතා ෙ චෝද ගුණු රතිෙන්න්න පැම ල් වෙනෙන් පෙන ෝ ල ීප පීරි හතා අධිර හමුවේ ල්ලික් කමින්, ඩුවේ එක්දහස්තේසේ දාහරවිනි සාක්ෂි කරලෙ නම් කර රන ත්මන් පොිස්පතිවරයා ක් ලබ ස . ු කර ැයි අධකරනීෙන් එල්ලා සිටිය නඩුව අද කැඳවරු ලබූ අස්ථාවේද විදත්තේ වෙනුවෙන් පිනිස්සිට නීතීචන රෂන් දෙෙහිව මහමතුල හස් පශ්නමට පිළතුරදුන් රජබුද්ධසේ හිට ප්‍රදහනි ේෂ ියෝජච පොලිස්පති න්ත ජාවරද මහතා පැසුවේ විදේශ තොතුරකරුවෙකුගේෙන් පාස්කු ප්‍රහරය පිබඳ තමන්ට ැුණු ොරතුර බද්ි ොරතුරක්ලෙස වැඩිදුුණු කර නොතිබිය හහින් එඒ ජනදීපතිතුමාට දැනුම්දීම නොකළ බවයි. මේ සම්හන්දයෙන් අග්‍රමාත්‍යවරයා දැනුවකිරීමට තම කටයහිතු නොක බව ඔහු කියයා සිටියයා. හිටපු රක්ෂකලේකම් හේමසිරිි ප්‍රනාන්දු මහතාට නහිවගුණු කර ඇති නුවද අද යලි විභහගේ ගැනු. එම නුවට අදාලවද සාක්‍ෂිලබාදුන් නිලන්ත ජයවර්ධන මහතා තමාට ලැබුණු තහුරු කරගත් ොරතුර. අපේල් විසිවනදා සවස ජනාධිපතිවරයාට දැනුන්දීමට උත්සාහ කළත් ජනාධිපතිවරයා සම්හන්ධ කරගැනීම නොහැකිව උබව කියයා සිටිය. ඒහතුන් ඒ සම්බන්ධයෙන් ජාතික බුද්ධ ප්‍රධානි, ආරක්ෂ කලේකම් පොලස්පති පාද පක්ෂ ර් ම තු හර ෝජ ොලස්පති බස් හිර පලාත් හර ේ ජ ොලිස්පතිහා විශෂකාරය බලකායි අනදින නිලදහරයන අය, අපෙල් මස විසිවන දාම දැනුවත් කළ බවද, නිලන්ත ජවර්ධන මහතා කියයා සිටිය. තර කෙරල පිට යුගදන ලාගාරෙහිම ස මාගමයේ රජය සතු කොටස් ඇමරික සමාගමක් වෙත පැරීම සහ. ගෑසපීම ඒ කාධිකාරයේ අදාල සසාගමත පැරීම ැ රන රහි ර යෝගයක් ුත් කර ල් නු ර ොලි යිතිවාසක පෙත් ම් සලක ැලීමට පංච පුදගල ්‍රෂ්ාි කරන නිසුම ලක් රතිබෙනවා. අදාල පෙත්සම් මුරුදු ප්‍රනාාන්දු ගමි අමරසේ කරහ අර්ුන ඔවේ කරන පිපදග ්‍රේෂ ාධිකරන විනිසුමටුල් හමයි අද කැදවන ලබ අවස්ථාාවද මෙම දැනුන්දීම සිද කරමීම. යනුව අදාල පෙත්සම් ලබන සඳදා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය භෝනෙක අලු විහාරයේ, ප්‍රියන්ත ජයවර්ධන බජිත් මලල් ගොඩ සහ. දෙහිදනයන පචපුදගල විනිසු මඩුල්ල ඉදිරි කැඳවීමට නියමිතයි. පෙත් සම වගෞත්ත කරන් නෙස මාත්‍යම්ඩල සමාජික නම් කරඇ අතර. ඕෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටිය කෙස වෙතත් අමාත්‍ය මණඩල සසාමාජකයෙන් වශයෙන් කටයතු කරන විමල් වේරවංශ වසුදේ වනායක්කාරහ උදේ ගම්ම පිලයන මහතුරුන් වෙනුවෙන් පෞද්ගලි නීතිච්‍යවරයක ඉරිපත් කරතිබීම විශෂත්යක් පූජ ඇල්ලේ ගුණවංශ ස්වාමන්මහසේ අතියුතු මැල්කම් කාදිලන රජි හිම පපනන් පර්ලිමේතු මන්ත්‍ර රංජිත් මත්දම් වන්ඩාර හිටපු පාර්ලිමේතුමන්ත්‍රීවර වන සුනිල් හඳුන් නෙත්තෙහ වසන්ත සමරසින් යන පර්ශවයන් අදාල පෙත්සම් ඉදිරිපත් කරතිබුණ. ොත් සමකම අපගේ රත්්‍රී දහයයි පදහන පව්්‍ර විකාශය අබසං පනවා. බ ස